සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂක ඔබ සැම සිළු දෙනාම. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ සංචාරය ලබන මාස ආරම්භ වීමට නියමිතයි. බංග්ලාදේශයේ සමග විශ්වවිද්‍යාල තරඟාවලියක්, එක්දින තරඟාවලියක් සහ ටෙස්ට් තරඟාවලියක් යන පූර්ණ තරඟාවලියක් වෙනුවෙන් ඉතින් පළමුවෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනේ විශ්වවිද්‍යාල තරඟාවලිය. ඉතින් විශ්වවිද්‍යාල කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිටිකරුවෙක් වශයෙන් කටයුතු කරන පැතුම් නිස්සංකඩ තරඟාවලිය අහිමි වෙලා තිබෙනගෙන තමයි ආරංචි වන්නේ. මොකද අෆ්ගනිස්තානයේ සමග තෙමන විශ්වවිද්‍යාල තරඟයේ අතරතුර පාදය ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට විශ්වවිද්‍යාල තරඟාවලිය අහිමි වෙයි වැඩි ඉඩකඩක් පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙනවා. ඉතින් තාම සංචිතය නිල වශයෙන් නම් කළා නැහැ. ඉතින් පැතුම් නිස්සංක වෙනුවට අවිස්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමේ බොහෝ ඉඩකඩක් පවතින බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙනවා. ඉතින් අපි දන්නේ මේ කැඳවීම කතරම් සාධාරණද නැද්ද කියලා. ඉතින් මොකද ඔහු විශ්වවිද්‍යාල පිටියේ තරම් සාර්ථක පිටිකරුවෙක් නෙමෙයි. ඔහුට තාමත් එක් දින පිටියේ දක්ෂතා දැක්වීමට හැකියාවක් ලැබුණේ නැහැ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තරඟවල. ඉතින් ඔහුගේ විශ්වවිද්‍යාල කණ්ඩායමට කැඳවීම පිළිබඳ ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මොකද ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අදහස් තමයි අපිට වටින්නේ. ඉතින් අවිස්ක ප්‍රනාන්දු හොඳ ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් යොදවනවා නම් එයකතරම් සාර්ථකද යන්න ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.